ඉතින් ගොඩාක් අය දොස් කියනවා මේ බලන් හිටියා පසු වෛද්‍ය කෙනෙක් ළඟටවත් අරන් ගියේ නෑ. ඔය රයිට් එකේ ප්‍රශ්නේ වෙලා හැමෝනේ මේ වැරදි. ඒක තමයි ඒකේ ගොඩාක් අය දොස් කියලා තිබ්බා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ මේ දන්නේ නෑ සත්තුන්ගේ ස්වභාවය දන්නේ නෑ සත්තුන් ප්‍රතිකාර කරගන්නේ කොහොමද කියලාවත් දන්නේ නෑනේ. ඉතින් මම දන්නවා මේ සත්තුන්ව මේ කොච්චර අපහසුතාවයකට පත් වෙනවද කියලා බිහිතක් කරන්න ගිහපන්. දැන් ඇත්තටම මට මෙයාට ප්‍රථමාධාරයක් දෙන්න පුළුවන්. බලු මම මේක මේ සතාට ඉක්මනට කරලා ඔව් ඒක ඉක්මනට කරන්න මේ ලොකු අවුලක් වගේ නම් මම අරගෙන යන්න මෙයා ගිහින් බාර දෙන්න ඕනේ එමුණ පඬුලගම සත්තරවලට කිලෝමීටර් 50ක් විතර දුරයි ඔව් ඒකනේ වැඩි අපේ සභාවේ මෙතන වාහනේ බ්‍රේක් ඩවුන් වෙලා යන්න විදියක් නැහැ නැත්නම් වාහනේ හැරි යනවා හා හා ඒකයි මම මෙතන වෙන බයික් අරන් ආවේ කොහොම හරි කමන්නේ ඉතින් ජීවිතයක් මේ දැන් මේගොල්ලොන්ගෙන් ඇත්තටම මේ මිනිස්සුන්ට ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා ඉතින් ඒ නිසානේ දැන් ඔය සත්තු අල්ලන්නේ මම මේ ඇටික්මන්ට් ප්‍රතිකාර කරන්න බලන්න ප්‍රථමාධාරය තමයි ඉතින් දෙන්න වෙන්නේ. ඔව්. පුළුවන් තරම් අපි බලමු. ඔව් ඒක තමයි ගොඩක් ඉස්තුතියි. හරි අපි ගෙන නැහැ. ගොඩක් පිං ඔයාලට. කරුණා හැමදේම මම හැමදාම බලන channel එකේ. හරි. හැමදේම ගොඩක් පිං. මම බලන්නම් පුළුවන් උඩින් දෙයක් කරන්න. සම්පූර්ණ විදවන්නේ. හරි මොමින්නේ. හරි හරි ඔමි බය වෙන්න එපා බය වෙන්න එපා නෑ රිදවන්නේ රිදවන්නේ ඔමි 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 අතරින් නෝ නලල තුවාල වෙලා පන්ඩුලගමට ගෙනියන එක තමයි ගැටලුව දුර යන්නේ පැය කිලෝමීටර් 50ක් දුර යනවා කියන්නේ හරි අමාරු බලමුකෝ
බොරුවක් නෑ මේ හදපු සත්තු නෙමෙයි රැළේ ඉන්න සත්තු නේ සමහර වෙලාවට පාර පයින් යනකොට මෝටර්සයිකල් එකක් වදින්නේ වැඩි කියන්නේ මේ වගේ සත්ෙක් මේ වැදුනහම උහි දාලා යනවනේ පස්ස බලන්නෙත් නැතුව යනවා ඇත්තටම ඉතින් මේ මේ කාරුණික වෙන්න ඕනේ මෝටර්සයිකල් එක හරි වෙන වාහනයක හරි යනකොට මේ වගේ සත්ෙක් අනතුරටපත් වුණොත් චොට්ටක් ඒ සතාගෙන පරීක්ෂා කරලා බලන්න ජීවිතයක් නේ මේකට මෙහුමක් වගේ දාගන්න තිබ්බන හොඳයි. මම දානකන් ඉන්නේ නෑ මෙයා. තගලන්නේ චුටි සුදු මණිකේ හරියෙ එන්න මන් දීපිය දෙම්මා ලී ගොඩක් ගිහිල්ලා තියෙනවා අර පෙට්ටියත් හැමතරම ගියවිලා ඒකට මෙහුමක් නම් දාන්න ඕනේ වුණාට සතාට මහන්න බෑ දඟලනවනේ පිරිවට්ටන්න ඕනේ එහෙම නම් එහෙම නැත්තම් සීන් ඇති කරන්න ඕනේ ඉතින් ඒ පහසු කන්නේ පිරිවට්ටන්න නම් පුළුවන් එහෙනම් ඉතින් කවුරු හරි අල්ල ගන්න වෙනවා එහෙම නම් පිරිවට්ටුව දඟලනවනේ මෙහෙම කෙනකෝ ඔන්න බේ දාන්න යන්නේ ඔන්නාට දැන් මේ තාන්න යන්නේ ඕමින්නේ කොහොමද ඕමින් ඕමින් හත්ත ඔන්න දානවා ඉතරයි තුවාල තියෙන්නේ මෙතන මේ කකුල නම් මේ හැප්පිච්චි පාර තැලිලා ඇති
ශක්ති වලට නම් මොනවත් බලපෑමක් වෙලා නැහැ. තැල්ම වගේ තමයි තියෙන්නේ. ලොකු දෙයක් කප්ප නැත්තම් මේ අක්ටි බින්දුමක් වුණා නම් හරි අමාරුයි. හරි ඈ. වැටි. Ini ke komen deh. Ini sudah pudi tua ya, Tino. Maduram kuli nih, naik pedal lagi sama mereka itu. Kodak jual nak kira lagi di mana? Ikan nak deh, nih. Maduram kuli. Sebenarnya, sebenarnya ini tuangnya. Utar mati, ha nih, deh durai hebe. Tatah, ikan nih, jalan tuh. Malu yang mereka lagi. Ha ha, polis hati ikan ini palu ya, pahu kerapu ham lagi. Tala ini kan kerja itu udah tahu kan. Mata location dana aku balan. Oh, mami ke WhatsApp ini, mami ke location dana video clip ikut dana. Satah ini, tena video clip ikut dana aku. Hari mami enang ya, hari bayang ini kota kini tuh kom satah atau mami kitu ini dende pah balu ini mino na. Kita kehalat iya nih. Hari mami satah kudu behit dana kamangi ini, mami kibar kerela enna. Nah, nah, mau kutu ini, kumbiu minno, atau satu agen kau halal. Kumbiu Ah, waktu cuta dana kok, emangnya tak kolat tak hari hari ke nih? Ayatnya ini dan cuta kmi tatu keran kok dimiu himeti enwan inwan kota kelawan. Nanti kata itu lete emang gila dimi. Kata itu lete emang gila dimiu. Ini mana? Kata orang ini. Haha, dimiu enggak inwan? At kolat iya nih, atu kelak kaya kan pihe dana, itu kota satu tika ingin no. Hari, awu tiennu ada itu ente, awu beti lah deh. Awu ya. Aha, awu tiennu mana udin pola tak kuake dana kok awu sekarang netiwin deh. Puluan nang enggak ada waktu tikat dana, biar monat dana kok waktu tikat dana kok temen deh. Hari, mami enang ya, ingkaran ini. Kilometer, panah kita lagi durai. Sudah menikah. Bun.
බොනවා නේ ඔක්කොම් බොන්නේ ඔක්කොම බොන්නේ සත්ත්වය ඉතින් කොච්චර මෙහෙම දුකටපත් වෙනවා ඇද්ද දැන් මේ අපි ඉන්න නිසා මේ සත්තා දිහා බැලුවට මේ කවුරුත් නොබලන සත්තු ප්‍රමාණය කොච්චර ඇද්ද Beautiful by the one. අද දවසේ මේ අනුතරට පත්වලා හිටපු රිලාපයිටියට ප්‍රතිකාර කරා මෙයාව අරගෙන ආවේ ප්‍රාදේශීය සභාව වැඩ කරන මල්ලි කෙනෙක් ඉතින් එයාට ස්තුතිවන්ත වෙනවා මේ සතාව මට ගෙන දුන්නට ඉතින් ඒත් එක්කම ඇත්තට මේ වගේ සත්තු නිරන්තරයෙන් ඔයගොල්ලන්ට හම්බෙන්න පුළුවන් මාර්ගවල අනුතරට පත්වලා ඉන්නවා කොයිම වෙලාවකත් නොසලකා හරින්න එපා ඔයගොල්ලන්ට පුළුවන් විදිහට ඒ සත්තුන්ට උපකාර කරන්න ඉතින් මේ මල්ලි සතාව මට ගෙන දුන්නා මේ සතාව අරගෙන යනවා නම් වනජීවී රෝහලට අරයි යන්න ඕනේ කිලෝමීටර් 50ක් විතර දුරයි. ඉතින් ඒක කරන්න අවශ්‍ය නැහැ සතා අසාධ්‍ය මට්ටමක නැහැ. සූළු තුවාලයක් තියෙන නමුත් අර ලේ ටිකක් වැඩිපුර ගිහින් තියෙනවා. මම හිතන්නේ මට මේක හොඳ කරන්න පුළුවන්. අපි බලමු මේ සතාගේ විස්තර ඉදිරියේදී මම ඔයගොල්ලන්ට දැනුවත් කරන්න. ඉතින් මට දැන් හැකික්මනී යන්න වෙලා තියෙනවා. දැලක පැටලලා ඉන්න නාගීක්ව නිදහස් කරගෙන ඉන්න කිලෝමීටර් 60ක් විතර වගේ දුර යන්න ඕනේ. එනං අද දවසට නතර වෙනවා හැමෝටම සුබදායක දවසක් ප්‍රාර්ථනා කරනවා